රත්නපුර සීවලී මධ්‍ය මහවිද්‍යාලයේ සීවලී ස්වර්ණ හරිත සිනමා සංකභයයි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ රොකට් ලිස නම් කර ඇති මෙය පියපුතු සෙනෙහස මෙන්ම නොසලින අදිෂ්ඨාන ශක්තිය මෙන් අරමුණු සාක්ෂාත් කරගන්නා අයුරු විදහා දක්වන නිර්මාණයක්. අපි මේ සජීවීව ගෙන ඉන්නේ රත්නපුර වලවේගම ප්‍රදේශයේ අදුදැස්තර ඝාතනයක් සිදු වූ ස්ථානයේ සිටයි. පියපුතු මේට පෙර අහලා නැහැ අපේ රටේ පාසල් දරුවෝ විසින්ම නිර්මාණ කරපු චිත්‍රපටයක් පිළිබඳව මේ රොකට් චිත්‍රපටයේ සියලුම නිර්මාණ කාර්යයන් සඳහා දායක වෙන්නේ දරුවෝ. අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අනුමැතිය ලැබුණා ළමා චිත්‍රපටයක් විදිහටත් පාසල් දර්ශන සඳහා ඒ වගේම චිත්‍රපට සංස්ථාවේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ අයගේ ඇගීමට ලක් වෙලා තිබෙනවා. මේ රොකට් චිත්‍රපටය ඉතාම සුවිශේෂී නිර්මාණයක්. මොකද ලංකාවේ පළවෙනි වතාවට තමයි පාසල් සිසුන් පිරිසක් අතින් පමණක් මෙවැනි නිර්මාණයක් බිහිවෙන අවස්ථාව මේ. මංගල දර්ශනයේ පැවැත්වෙනවා රත්නපුර ඉම්පීරියල් ශාලාවේ. අපි ආරාධනා කරනවා සියලුම දෙනාට නරඹන්න එන්න. දුනුසිංහගේ පුතා. ලංකේය සිනමා ඉතිහාසයේ පාසල් සිසුන් විසින් පමණක් නිර්මාණය කළ ප්‍රථම සිංහල චිත්‍රපටය. එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ දිනුවන් සමරසිංහයි. දිගු චිත්‍රපටයක් කියන එක කෙටි චිත්‍රපටයට සාපේක්ෂව ලොකු වියදමක් සහ ලොකු කාලයක් වැය වෙන දෙයක්. ඉතින් ඒ නිර්මාණය කරන්න අපිට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව හදලා දුන්නා පාසල තුලින්. මේ චිත්‍රපටය කරද්දී ලොකු කැපකිරීම් කිහිපයක් කරන්න වෙනවා. ඉතින් ඒ කැපකිරීම් වලට පූර්ණ සහයෝගය ලබා දුන්නා මේ චිත්‍රපට කණ්ඩායම. තාක්ෂණයක් යොදාගෙන තමන්ගේ අරමුණු කරා යමින් මේ මත්ද්‍රව්‍ය කියන දේත් තමන්ගේ ළඟට එන්නතුව වළක්වා ගනිමින් ජීවිතය ජය ගන්න ආකාරය තමයි මේ කතාව පුරා කියවෙන්නේ. අල්ලපු ළමයින්ගේ කතාව රොකට්.